ජනාධිපති තුමාකර නියෝගයේ නොතක සිංහරාජ රක්ෂිතේ සිරින වනාහිදී දින අල්ලා වෙනත් ප්‍රදේශයකට රැගෙන යාම සඳහා සිදු කළ මෙහෙයුම අදපස්වර වන විට නවතා දැමීමට සිදු වුණා. ඊට හේතු වූයේ ගුවන් හමුදාවේ පශු වෛද්‍ය කණ්ඩායම වහාම ක්‍රියාත්මක වන පරිදි එම මෙහෙයුමෙන් ඉවත් වීමත් සමගයි. පසුගිය ජුනි 5 වනදා ප්‍රංශ ශ්‍රී ලංකා තානාපතිවරයාට ලිපියක් යොමු කරන යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයන් පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මෙට්ලික් රොස්ල දන්වා සිටියේ සිංහරාජයේ සිටින අවසාන අලි දෙදෙනා අල්ලා ඉවත් කිරීමට උත්සාහ කරන බවට ආරංචි ලැබී ඇති බවයි. මේ සම්බන්ධව අවධානය යොමු කරන අතරම ලෝක පාරිසරික උරුමයන් පිළිබඳ කටයුතු කිරීමේ උපදෙස්මාලාවේ කොටසක්ද තානාපතිවරයා වෙත එවා තිබෙනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා හරහා මෙම පණිවිඩය තිරිසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශය වෙත විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලිඛිතව දැනුම් දෙනවා. ඒ මෙම පාරිසරික පද්ධතියේ ස්වරූපය කවර ආකාරයකටවත් වෙනසකට ලක් නොකිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය බැඳී සිටින බවද දන්වමින් ජනාධිපතිවරයා වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙම නතර කරන ලෙසද උපදෙස් ලබා දී තිබෙන්නේ මේ අනුවයි. සිංහරාජ රක්ෂිතේ සැරිසරමින් අවට ගම්මානවලට හානි කරන බව පවසමින් එහි සිටි අවසාන වන අලි දෙදෙනා අල්ලා ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැරූ උත්සාහයට පසුගිය දිනවල පාර්ශ්ව ගණනාවක් දැඩි විරෝධය පළ කළා. යුනෙස්කෝ සංවිධානය ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබුණේ තම ලිපිය ලැබී මාසයක් ඇතුළත පිළිතුරු අපේක්ෂා කරන බවයි. ජනාධිපතිවරයා ඊයේ වහා ක්‍රියාත්මක වී පරිසර අමාත්‍යාංශයට නියෝග කළේ අලි දෙදෙනා සිංහරාජයෙන් ඉවත් කිරීම අත්දිටුවන ලෙසයි. විධිමත් වාර්තාවක් ඇඳ වූ ජනාධිපතිතුමා නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියා. ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සිංහරාජ වනාන්තරය එම තත්වෙන් ඉවත් කිරීමේ අවධානම අවබෝධ කරගත් ජනාධිපතිවරයා අදාළ නියෝගය කරද්දී විෂය භාර අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ක්‍රියා කළේ ඊට සම්පූර්ණයෙන් වෙනස් අයුරකින්. අලි දෙදෙනා අල්ලා වෙනත් ප්‍රදේශයකට ගෙන යාමේ මෙහෙයුම අදත් ක්‍රියාත්මක කිරීමට ඇමතිවරයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණා. නතර කරන්න කියලා අපිට නියෝගයක් ලැබුණේ නැහැ. මමත් ඕක නතර කරන්න කියලා නියෝග තියෙනවා. ඒ වගේ කතාවක් මම ඉස්සෙල්ලා දැක්කේ රූපවාහිනී වල ප්‍රවෘත්ති වල. නමුත් අතිගෞරව ජනාධිපතිතුමා මට හරි මගේ අමාත්‍යාංශ ලේකම්තුමාට හරි වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට හරි එහෙම නියෝගයක් දීලා තිබුණේ නැහැ. අපේ මෙහෙයුම දිගටම ගියා. නමුත් මම අද උදේ ජනාධිපතිතුමාට මේ ගැන කතා කරා. එතකොට ජනාධිපතිතුමාට මම විස්තර කරලා කිව්වා. එතකොට මේ අලි දෙන්නට අපි ඔතනින් ඉවත් නකරොත් ගමේ මිනිස්සු ගම්වල ඉන්නේ නැහැ. අලින්ගෙන් ගුටි කකා මිනිස්සු ගන්නකම් බලන් ඉන්නේ නැහැ. අලින්ට වෙඩි තියපු බැඳපු එක මිනිහෙක්වත් අල්ලලා මෙච්චර කල් දඩුවමක් දීලත් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ අලි දෙන්නගේ තිරණම වෙන්නේ මාසයක් දෙකක් යන ඉස්සෙල්ල අලි දෙන්නම ඝාතනය වෙනවා. ඒ අතර මිනිස්සුත් ඝාතනය වෙනවා. මම මේක ජනාධිපතිතුමාට පැහැදිලි කරා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් මේ දිනවල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වී සිටින නිසා අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුමට යොදවා තිබුණේ ගුවන් හමුදාවේ පශු වෛද්‍යවරුන් දෙදෙනෙක්. අද සවස් වන විටත් ගුවන් හමුදාව එම පශු වෛද්‍යවරුන් දෙදෙනා ආපසු කැඳවා තිබුණා. දැන් මට බණිඩයක් ආවා ජනාධිපතිතුමා නියෝගයක් දීලා තියෙනවා කියලා ගුවන් හමුදාවේ පශු වෛද්‍යවරු දෙන්නට ආපහු යන්න කිව්වා. ඒක නිසා ඒ කාර්යභාරය දැනට අඩාල වෙලා තියෙනවා. අපි බලනවා මෙතනින් එහාට මොකද්ද කළ යුතු කියලා. කේබාර ඇමති හැටියට මගේ ස්ථාවරය වෙනස් වෙලා නැහැ. මේ අලි දෙන්න අනිවාර්යෙන් ජනතාවගේ අලි දෙන්නාගේ ආරක්ෂාව සඳහා ඒ ප්‍රදේශයේ නිවත් කරන්න වෙනවා අල්ලලා. ජනාධිපතිවරයා ඊයේ දවසේදී පරිසර අමාත්‍යාංශයේදී නියෝගයක් නිකුත් කළා. සතු දෙන්නා මේ භූමියේ තියලා අවශ්‍ය සංරක්ෂණ වැඩපිළිවෙල පටන් ගන්න කියලා. ඒක සංරක්ෂණ පියවරක් හැටියට ක්‍රමවත් අලිවැටක් සහ දෙවනි වැඩපිළිවෙල හැටියට වන ජීවි කාර්යාලයක් ඒ ආතන්නේ ආරම්භ කිරීමටත් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කළ විධිමත් වාර්තාවක් ඇඳවන්නත් ජනාධිපතිවරයා නියෝග කරලා තිබුණා. නමුත් දිගින් දිගටම තමන්ගේ නොහික්මුණුකම පෙන්නුමින් කටයුතු සිදු කරන සරත් පොත්සේකා හමුදා පාට් එකක් දාලා තවදුරට වනජීවී සම්පත පිළිබඳ නිසි අවබෝධකින් තොරව මේ මොහොත දක්වාමත් සහ කරනවා. මේ සතාව බලහත්කාරයෙන් අල්ලගෙන සියලු නීති රීති අනපනත් නියෝග නොසලකා හරිමින් කටයුතු කරන්නේ නිසා අපි පිළිබඳ දැඩි විරෝධය ප්‍රකාශ කරනවා. එපමණක් නෙවෙයි යම් හේකින් මේ සතාට හානියක් සිදු වුණොත් අදාළ නීතිමය කාර්යයන් සම්බන්ධ වෙන්න වන අලීන්ගේ නිජබිම ආක්‍රමණය කර ජනාවාස ඉදිකර අනතුරුව වන අලීන් ගම්බදිද්දී කළ යුත්තේ කුමක්ද? අලි වැට වැනි ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය නොකර සිංහරාජ පරිසර පද්ධතියේ වන අලීන් දෙදෙනා ඉවත් කිරීම එකම විසඳුමද? ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්ව ඇති මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම පසකලා
තාවකාලික පටු තීරණ වලට එළඹෙන්නේ ඇයි?